හැමෝටම සුබ දවසක්. ලෝකයේ විශ්මිත නිර්මාණයන් ගැන කතා කරන අපි අද ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ලෝකයේ විශාලතම මගී ප්‍රවාහන නෞකාව පිළිබඳවයි. දින 900කට වඩා වැඩි කාලයක් වැය කරමින් ඇමරිකාවේ රොයල් කැරිබියන් සමාගම විසින් නිර්මාණය කර ඇති මෙම යෝධ නෞකාව මෙතෙක් ලෝකයේ බිහි වූ විශාලතම මගී ප්‍රවාහන නෞකාවට වඩා බොහෝ විශාල වන අතර මෙම නෞකා දෙකේම හිමිකාරීත්වය දරන්නේ රෝයල් කැරිබියන් සමාගමයි. ලෝක ප්‍රසිද්ධ ටයිටනික් නෞකාවෙන් 5 ගුණයකටත් වඩා විශාලත්වයකින් යුත් මෙම නෞකාවේ මංගල ගමන පසුගිය මස 27 වන දින ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ මියාමි නුවර සිට දින 7ක් පුරා කැරිබියන් මුහුද ඔස්සේ සංචාරය කිරීමට නියමිත බව විදේශ මාධ්‍ය වාර්තා කර තිබුණා. මෙම මංගල ගමන පිළිබඳව සහ නෞකාවේ විශේෂාංග පිළිබඳව අද දවසේ අපි ඔබත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. රැඳෙන්න කියලා ආරාධනා කරනවා. මේ වීඩියෝවේ අවසානය දක්වාම ඔබ තවමත් අපිව subscribe කරලා නැතිනම් subscribe කරලාම එකතු වෙන්න කියලා මතක් කරන අතරේ වීඩියෝ බොහොම හොඳයි කියලා හිතෙනවා නම් තවත් කෙනෙකුට බලන්න share කරන්න කියලා තිල්ලා සිටිනවා. මෙතෙක් ලෝ විශාලතම සංචාරක මගී ප්‍රවාහන නෞකා වූ ඇමරිකාවේ රොයල් කැරිබියන් සමාගමට අයත් Wonder of the Seas නෞකාව පසු කරමින් එම සමාගමේ නවතම නිර්මාණය ලෙසට Icon of the Seas නෞකාව ලෝකයේ විශාලතම මගී ප්‍රවාහන නෞකාව ලෙසින් කිරුළු පැලඳීමට සමත් වුණා. මෙම නෞකාව ඉදිකිරීම සඳහා රොයල් කැරිබියන් සමාගමට දින 900කට වඩා වැඩි කාලයක් ගත විය ඇති අතර මෙහි විශාලත්වය පිළිබඳ කතා කිරීමේදී එය ලෝකයේ මහත් ආන්දෝලනයට පත් වී මුහුදුබත් වී විනාශ වී ගිය ටයිටනික් නෞකාවට වඩා 5 ගුණයකින් විශාල බවට පැවසෙනවා. මෙම නෞකාව දිගින් අඩි 1198ක් වන අතර පළලා අඩි 611කට අධිකයි. අඩි 1198ක් කියන්නේ කොපමණ ප්‍රමාණයක්දැයි එකවරම ඔබට සිතා ගන්නට බැහැයි. නමුත් අපි හැමෝම දන්න දකුණු ආසියාවේ උසම කුළුණ ලෙසට හඳුන්වන නෙළුම් කුළුණේ උසට ආශන්න වශයෙන් මෙම නැවේ දිග සමාන වෙනවා. ඒ වගේම මෙම නෞකාවේ උස තට්ටු 20කින් සමන්විත අතර මගින් 5110 දෙනෙකුට සුව පහසු ලෙසට ගමන් කළ හැකිවන අයුරින් නිදන කාමර දිදි කර තිබෙනවා. ඒ වගේම නෞකාවේ කාර්ය මණ්ඩලය ලෙසට 2350 දෙනෙකු සේවය කරන බවටත් තොරතුරු වාර්තා වෙනවා. මේ අනුව මෙම නෞකාව තුල සමස්තයක් ලෙස මගීන් 7960 දිනකට අධික ප්‍රමාණයකට ගමන් කිරීමේ හැකියාව තිබෙනවා. රොයල් කැරිබියන් සමාගමේ වොන්ඩ් ඔෆ් ද සීස් නෞකාවේ මගීන් 7000කට පමණ ගමන් කිරීමේ හැකියාව තිබූ අතර ඊට වඩා මගීන් 10000කට වඩා වැඩි ප්‍රමාණයක් මෙම නෞකාව තුල ගමන් කිරීමේ හැකියාව ලැබී තිබෙනවා. තරුපන්තියේ හෝටලයක් සතු සියලුම පහසුකම් වලින් සමන්විත මෙම නෞකාව මුහුද මැද පිහිටි විශාලම පිහිනුම් තටාකයේ ඇතුළු තවත් පිහිනුම් තටාක 7ක් පිහිටා තිබෙනවා. එමෙන්ම මෙහි විනෝද උද්‍යානය තුළ මුහුදු ගමනක දැකිය හැකි උසම දියඇල්ලක් නැවක් මත පාරුවේ ලිස්සා යාමේ අවස්ථාව ඇතුළු තවත් විශාල ජල ක්‍රීඩා ප්‍රමාණයක් දැක ගැනීමේ හැකියාව ලැබෙනවා. එමෙන්ම මුහුද මැද පිහිටා ඇති කුඩා ගොල්ෆ් පිටියක් එවැගේම වොලිබෝල් පැසිපන්දු ආදී බොහෝ ක්‍රීඩා කටයුතු සිදු කිරීමේ හැකියාවද කුඩා දරුවන් සඳහා ඉදිකර ඇති ත්‍රාසජනක ජල ක්‍රීඩාවන් ගණනාවක්ද මෙම අද්විතීය නෞකාව තුළ ඉදිකර තිබෙනවා. එමෙන්ම මෙහි ගමන් කරන සියලු මගීන්ට අවශ්‍ය පරිදි ආහාර ගැනීමට හැකියාව පවතින සුපිරි අවන්හල් රාත්‍රී සමාජ ශාලා සංගීත සම්දර්ශන චිත්‍රපට ශාලා ඇතුළු බොහෝ ස්ථාන පිහිටා තිබෙනවා. එවැගේම කාය වර්ධන මධ්‍යස්ථානයක් ඇතුළු සියලු පහසුකම් වලින් සමන්විත මෙම නෞකාව මුහුද මැද පිහිටා ඇති සුර පුරයක් ලෙසට හැඳින්වීමේ හැකියාව තිබෙනවා. මෙම නැමෙහි සමස්ත බර ටොන් 250,000කට අධික වන අතර මෙම නැවේ ඉන්ධන වශයෙන් යොදාගෙන ඇත්තේ LPG ගෑස්. එම නිසා මෙම සුවිසල් නෞකාව මගින් නිකුත් කරන අහිතකර මීතේන් වායුව හේතුවෙන් පරිසරයට අහිතකර බලපෑම් ගණනාවක් ඇතිවීමේ හැකියාවක් ඇති බවට පරිසරවේදීන් පෙන්වා දී තිබෙන බව විදේශ මාධ්‍ය වාර්තා කර තිබුණා. හොඳයි, අද දවසේ අපි ඔබත් එක්ක කතා කළේ දැනට ලෝකයේ නිෂ්පාදනය වී ඇති විශාලතම මගී ප්‍රවාහන නෞකාව ලෙසට හඳුන්වන Icon of the Seas නෞකාව පිළිබඳවයි.
මීට පෙර ලෝකයේ විශාලතම නෞකාව ලෙසට හැඳින්වූ Wonder of the Seas නෞකාව පිළිබඳව අපි ඔබ වෙත තොරතුරු ගෙනාවා. ඒ වීඩියෝවේ link එකත් පහළ description එකේ තිබෙනවා. ඔබට අවශ්‍ය නම් එයත් බලන්න පුළුවන්. තවත් දවසක මෙවන් සුන්දර වීඩියෝකින් හමු වීමේ බලාපොරොත්තුවෙන් අදට අපි නවතින්නම්. ඔබ සැමටම සුබ දවසක්.